ඕනිමලමේ කැමති තමන්ගේ අම්මයි තාත්තා එක්ක සතුටින් ජීවත් වෙන්න. ඒත් මේ අනු කියන අවුරුදු 14 පුංචි ගැන්ලමයට එහෙම වාසනාවක් උදා වෙන්නේ නැහැ. මොකද අනුගේ අම්මා අනුට අවුරුදු 14 දී අනුගේ තාත්තගෙන් ඩිවෝස් වෙලා එයාට වඩා බාල පිරිමි කෙනෙක්ව විවාහ කරගන්නවා. ඒත් අතර මේකෙන් සිද්ධ වෙන්නේ අම්මගේ අලුත් පෙම්වතා තාත්තින් අනු අතවරයට ලක් වෙන එක. ඒ වගේම ඒ හින්දා අනුගේ ජීවිතේ ගොඩක්ම වෙනස් වෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම අනුට තේරුනේ නැති එක දෙයක් සැඟවිලා තිබුණා. ඒ වගේම අනු ඒ දේ තේරුම් ගද්දී එයා ගොඩක්ම පරක්කු වැඩි. මොකද ඒ වෙද්දී අනු ඒ වැරද්ද හදාගන්න බැරි තරම් එයා දුර දිග ගිහින් තිබුණා. ඉතින් අදත් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි බලන්නේ මූ එක තමයි ත්‍රිභංග කියන්නේ. ඉතින් මේ මූ එකේ අනුගේ චරිතය නිරූපණය කරන කෙනා ඔයාලා හැමෝම දන්න කෙනෙක්. ඒ තමයි කාජල්. ඒ වගේම මූ එකේ නිෂ්පාදකවරයෙක් විදිහට අජය දේවගුණත් මේ මූ එකේ ප්‍රොඩක්ෂන් එක වෙනුවෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මූ එකේ ස්ක්‍රිප්ට් එක ලියපු ඒ වගේම අධ්‍යක්ෂණය කරපු රේණුකා ශාහින් කියන විදිහට මේ මූ එක එයාගේ ජීවිතය සම්බන්ධ සත්‍ය සිදුවීම් කීපයක් පාදක කරගෙන නිර්මාණය කරපු එකක්. කොහොමද තමයි නිර්මාණයේ අවශ්‍යතාව වෙනුවෙන් එයා මේ මූ එකේ සමහර තැන් වෙනස් කරලා තියෙනවා. හරි ඉතින් එහෙමනම් තවත් කතා නැතුව අපි කෙලින්ම යමු මූ එකට. ඉතින් මේ කතාව පටන් ගන්නේ අපිට මේ පේන දර්ශනයෙන්. හැබැයි මේ කතාවේ ආරම්භය වෙන්නේ මෙතන නෙමෙයි. මේ තමයි නයන්තාරා. කෙටින් කිව්වොත් නයන්. නයන් කියන්නේ ඇත්තටම පොත් ලියන කෙනෙක්. හැබැයි යාගේ අතේ ප්‍රශ්නයක් හින්දා දැන් එයාට ලියන්න පුළුවන් කමක් නැහැ. කොහොම වුණත් නයන් කියන්නේ හරි පුදුමාකාර ජීවිත කතාවක් තියෙන කෙනෙක්. එයාගේ කතාව කොච්චර අමුතුද කියනවා නම් මේ මිලාන් කියන කෙනා නයන්ව හම්බ වෙන්න වෙත් තින්නේ එයාගේ ජීවිත කතාව ගැන පොතක් ලියන්න. ඉතින් මිලාන් මේ විදියට දවස් ගාණක් නයන්ව හම්බ වෙලා එයාගේ ජීවිත කතාව ගැන විස්තර එකතු කරගත්තත් එක දවසක් හදිසියෙම කතා කර කර ඉද්දී නයන්ට සිහිය නැති වෙනවා. ඉතින් ඒ හින්දා මිලාන් ඊට පස්සේ කරන්නේ එයාව ඉක්මනටම හොස්පිටල් එකට ඇතුල් කරන එක. ඉතින් ඊට පස්සේ මේකන ආරංචි වුණ නයන්ගේ දුව අනු වගේම අනුගේ දුව මාෂත් හොස්පිටල් එකට එනවා. ඒ වගේම නයන්ගේ පුතා රොබිනුත් මේ වුණ දේ ගැන දැනගෙන එයත් එනවා හොස්පිටල් එකට. කොහොම නැත් හැබැයි හොස්පිටල් එකේදී ඩොක්ටර්ස්ලා කියන විදියට නයන් මේ විදිහේ කෝමා තත්ත්වයකට වැටලා තමයි ඉන්නේ. හැබැයි තින් නයන්ට එහෙම දෙයක් සිද්ධ වුණත් අනුටවත් රොබින්ටවත් ඒ ගැන ගානක්වත් නැහැ. එයාල දෙන්නගෙම අම්මා නේද මේ විදියට කෝමා තත්ත්වයකට වැටලා ඉන්නේ කියලා එයාලට කිසිම හැඟීමක් නැතුව තමයි මෙයාල දෙන්න මේ විදියට hina vivi කතා කර කර ඉන්නේ. ඇත්තටම ඒකට හේතුව තමයි මෙයාල දෙන්නම ඉන්නේ නයන් එක්ක තරහ වෙලා. ඒකට හේතුව ඇත්තටම පටන් ගන්නේ මීට ගොඩ කාලයකට කලින්. අපිට මේ පේන සිදුවීම් සිද්ධ වෙන්නේ නයන්ගේ හස්බන්ඩ් විනායකගේ ගෙදර. මෙතන ඉන්න මේ පුංචි ගෑනු ළමයා තමයි අනු. එතකොට අනෙක් පුංචි පිරිමි ළමයා තමයි රොබින්. මේ කාලෙදි නයන් ලේඛිකාවක් වෙලා හිටපු හින්දා එයා නිතරම කලේ පොත් ලියන එක. අඩුමතරම යාට අනු ගැනවත් රොබින් ගැනවත් බලන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා නයන්ගෙන් නොලැබුණු ආදරය ඒ දෙන්නට ලැබුණේ විනායක්ගේ අම්මගෙන්. මේ කාලෙදි විනායක් ජොබ් එකත් එක්ක බිසි වෙලා හිටපු හින්දා එයා හැමදාකම උදේ ජොබ් එකට ගිහින් හවස තමයි ගෙදරෙන්නේ. හැබැයි යා ගෙදරදීවත් එයාව පිළිගන්න නයන් එන්නේ නැහැ. මොකද නයන් එයාගේ මුළු ජීවිත කාලෙම ගත කළේ පොත් ලියන්න. ඉතින් නයන්ගේ මේ වැඩ හින්දා එයාව මිනිස්සු අතර ජනප්‍රිය වුණත් එක දවසක් විනායක්ගේ අම්මා නයන් කිසිම වැඩක් නොකර පොත් ලියන එක විතරක් කරන එක ගැන කියලා එයාට හොඳටම කෑ ගහනවා. එදා අම්මා කෑ ගහන දවසේ නයන්ගේ යාළු ටිකකුත් එයාලගේ ගෙදරට ඇවිත් තිබුණා. ඉතින් මේ වුණ දේ හින්දා නයන් විනායක්ට කිව්වේ අපේ ළමයි දෙන්නවත් අරගෙන වෙන ගේක පදිංචිට යමු කියලා. හැබැයි ඉතින් මේ දෙයට විනායක් කැමති වෙන්නේ නැහැ. මොකද විනායක් දන්නවා එයාගේ අම්මට ඉන්නේ එයා විතරයි කියලා. ඉතින් මේ ගැන කියලා විනායක් නයන්ව සංසුන් කරන්න හැදුවත් නයන් පස්සේ දවසේ උදේම කරන්නේ අනුවයි රොබින්වයි අරගෙන මේ ගෙදරින් යන එක. ඉතින් මේ සිද්ධ වුණ දෙයින් තමයි අනුගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඇත්තටම එදා නයන් ගෙදරින් ආවට පස්සේ විනායක් කියලාට කතා කරලා නැහැ. ඉතින් ඒ හින්දා නයන් කරලා තියෙන්නේ විනායක්ව ඩිවෝස් කරලා එයාට වඩා වයසින් අඩු පිරිමි කෙනෙක්ව කසාත බඳින එක. එයාගේ නම උනේ මලික්. ඒ වගේම මේ විද්දි අනුට යන්තම් අවුරුදු 14 ලැබුව විතරයි. කොහොමවත් මලික් ඇත්තටම හොඳ කෙනෙක් කියලා නයන් හිතුවත් මේ සිද්ධ වුණ දේ නම් අනුට යහපත් වෙන්නේ නැහැ. මොකද අම්මගේ මේ පෙම්වතා නිතරම වගේ උත්සාහ කළේ අනුට අතවර කරන්න. ඒ වගේම නයන් ගෙදර හිටියේ නැති දවස්වල එයා අනුට ඒ දේ කරනවා. ඒත් ඉතින් එයා ඒ දෙයින් නතර වෙන්නේ නැහැ. මලික්ට නයන්ටත් වඩා ඕන කළේ අනුව. කොහොම නැත් ඉතින් නයන් නම් මේ කිසිම දෙයක් ගැන දැනගෙන හිටියේ නැහැ. හැබැයි අනු හිතාගෙන ඉන්නේ නයන් මේ ගැන දන්නවා කියලා වගේම එයාගෙත් අනුදනු මත තමයි මලික්යාට මේ දේ කරන්න කියලා. ඉතින් ඒ හින්දා මලික්යාට කරපු දේ හින්දා අනු ඉන්නේ නයන් ගැන වගේම මලික් එක්කත් ලොකු තරහකින්. ඒ වගේම තමයි මලික් අනුට කරපු දේ හින්දා එයා මානසිකවත් ගොඩක් වැටෙනවා. ඒ හින්දාම දවසක් එයා සූසයිඩ් කරගන්නත් උත්සාහ කරනවා. කොහොම නැත් ඉතින් අනුගේ වාසනාවට එයා එදා බේරුණත් මලික් නම් අනුට කරදර කරන එක නතර කරන්නේ නැහැ. හැබැයි පස්සේ අනුට පුළුවන් වෙනවා මලික්ගෙන් බේරෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. ඒ තමයි පුළුවන් හැම වෙලාවකම රොබින්ව අනුගේ ළඟින්ම තියාගන්න එක. ඉතින් මේ හින්දා අනු සහ රොබින් අතර වෙනතර වඩා විශාල සහෝදර බැඳීමක් වර්ධනය වෙනවා. ඒ වගේම මලික්ට අනුට කරදර කරන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. කොහොම නැත් ඉතින් මේ ගෙදර මොන දේ සිද්ධ වුණත් නයන් නම් ඒක නෑ දන්නේ නැහැ.
මොකද නයන් හැම වෙලාවකම වගේ කලේ පොත් ලියන එක විතරයි. දැන් අපිට පෙන්නනවා අහපව් වර්තමාන කාලයේ වෙන සිදුවීමක්. මේ විද්දී නයන් ඉන්නේ කොමා තත්ත්වයේ. ඒ වගේම අනු මේ කාලේ කරන්නේ ෆිල්ම්ස් වල නිලියක් විදියට වැඩ කරන එක. ඒ වගේම යා නැටුම් ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා. හැබැයි තින් රොබින් නම් මේ කාලේ ආගම සම්බන්ධව දේවල් කරනවා කියලා තමයි යා කියන්නේ. කොහොම නැති තින් මේ දෙන්නා ගොඩ කාලකට පස්සේ තමයි නයන්ව මේ විදියට හරි දකින්නේ. හැබැයි තින් නයන් කොමා තත්ත්වයක හිටියත් මෙයාලට ඒ ගැන කිසිම ගානක්වත් නැහැ. ඒ වගේම මෙයාලා දෙන්නා නයන් ගැන කතා කරන්නේ නයන් කියන නම කියලා මිසක් අම්මා කියලා නෙමෙයි. ඉතින් ඒකෙන් අපිට තේරෙන්නේ මේ දෙන්නම ඉන්නේ නයන් ගැන ලොකු තරහකින් කියලා. ඉතින් මේ විදියට එදා දවස ගෙවිල යද්දී නයන්ගේ යාළුවෝ ගොඩක් අය එයාව බලන්නත් එනවා. කොහොම නැත් ඉතින් එදා රෑ රොබින් විතරයි නයන් ළඟ නතර වෙන්නේ. මොකද අනෙක් හැමෝම වගේ අනුත් කරන්නේ එදා රෑ විද්දී එයාගේ ගෙදර යන එක. කොහොම නැත් ඉතින් පස්සේ දවසේ අනුහාපව හොස්පිටල් එකට එනවා. ඒ වගේම එයාවම රොබින් කරන්නේ ගෙදර යන එක. ඉතින් රොබින් ගෙදර ගිහින් අනු විතරක් නයන් ළඟ නතර වුණාම අර මලික් කියන කෙනා අනු ළඟට ඇවිත් එයාගෙන් අහනවා ඇයියා නයන් එක්ක මෙච්චර තරහින් ඉන්නේ කියලා. හැබැයි මිලාන් මේ අහපු දෙයට අනුට එකපාරම කේන්ති යනවා. ඊට පස්සේ ආයේ කේන්තියම තමයි මිලාන්ට කතා කරන්නේ. අනු කියන විදියට මලික්යාට නිතරම අතවර කරපු හින්දා තමයි එයා නයන් ගැන තරහින් ඉන්නේ. ඒ වගේම අනු හිතන්නේ නයන් හැමදේම දැනගෙනත් එයා තමයි මලික්ට ඒ දේ කරන්න ඉඩ දීලා තියෙන්නේ කියලා. හැබැයි අනු මේ දේ කිව්වම මිලාන් අනුට එයාගේ කැමරා එකේ තියෙන එක්තරා වීඩියෝ එකක් පෙන්නනවා. ඒ වීඩියෝ එක මිලාන් නයන්ගේ ජීවිත කතාව ගැන පොතක් ලියන්න විස්තර අහගද්දී රෙකෝඩ් කරපු එකක්. ඇත්තටම ඒ වීඩියෝ එකේදී නයන් කියන විදියට එයා ඒ කාලේ මලික් අනුට කරපු කිසිම දෙයක් ගැන එයා දැනගෙන ඉඳලා නැහැ. මොකද මලික් ඒ ගැන කිසිම විදියකට නයන්ට දැනගන්න ඉඩ දීලත් නැහැ. ඒ වගේම මේ කාලේ අනුත් නයන්ට ඒ ගැන නොකිය එයත් එක්ක තරහින්ම හිටපු හින්දා නයන් කොහොමඩවත්ම අනුට මේ සිද්ධ වෙන දේ ගැන දැනගෙන ඉඳලා නැහැ. පස්සේ කාලෙක අනු නිලියක් වෙලා එයා යාගේ ජීවිත කතාව ගැන ඉන්ටර්විව්ස් වල කියද්දී එයා මලික් ගැනත් කියලා. ඉතින් අනු එදා ඒ දේවල් කියද්දි තමයි ඇත්තටම නයන් දැනගෙන තියෙන්නේ මලික් ඒ දවස්වල අනුට කරපු දේවල් ගැන. හැබැයි ඉතින් ඒ දේ ගැන දැනගත්තත් නයන්ට ඒකට මුකුත් කරන්න පුළුවන් වෙලා නැහැ. මොකද ඒ කාලෙ වෙද්දී නයනුයි මලිකුයි ඩිවෝස් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් නයන් හරිම හැඟීම්බර විදියට කියපු මේ දේවල් මිලාන්ගේ කැමරා එකෙන් දැකලා අනුට එයා ගැනම ලොකු පසුතැවීමක් දැනෙන්න පටන් ගන්නවා. මලික් අනුට කරදර කරන කාලේ එයා යාගේ තාත්තට කෝල් කරලා කියලා එයාට රොබින්ටයි තාත්ත ළඟ නතර වෙන්න ඕන කියලා. ඒත් ඉතින් නයන් ගැන දන්න හින්දා තාත්තේකට කැමති වෙලා නැහැ. ඉතින් ඒ හින්දා තමයි එදා අනු රොබින් එක්ක හිතාගෙන තියෙන්නේ මොන දේ සිද්ධ වුණත් ආපහු එයාලගේ තාත්තව දකින්නවත් එයාලා යන්නේ නැහැ කියලා. ඉතින් එදා ඒ විදියට මේ පුංචි අනුයි රොබිනුයි තාත්තත් එක්ක තරහ වෙලා ඊට පස්සේ යාලා මේකෙතර ජීවත් වෙලා තියන්නේ හරියට බෝඩිමක ඉන්නවා වගේ. කොහොම නැත් ඊට පස්සේ කාලේ ගෙවිලද්දී මොකද වුනේ කියලා අපිට පෙන්වෙන්නේ නැති වුණත් අනුට මතක් වෙනවා පස්සේ කාලේ කියා දිමිත්‍රි කියලා රුසියන් කෙනෙක් එක්ක සම්බන්ධයක් හදාගත්ත හැටි ගැන. කොහොම නැත් හැබැයි විවාහයක් වෙන්නේ නැතුවම එයාලගේ සම්බන්ධය අනුව ප්‍රෙග්නන්ට් වෙනකම්ම දුරදිග ගිහින් ඒත් කාලේ ගත වෙද්දී එයාලා දෙන්න අතර නිතරම රණ්ඩු ඇති වෙලා අනුව ප්‍රෙග්නන්ට් කියලා හිතන්නවත් නැතුව දිමිත්‍රියාට පහර දෙන්න පවා පටන් අරගෙන. ඉතින් මේ දේවල් හින්දා අනු ඊට පස්සේ කරලා තියන්නේ දිමිත්‍රිව එයා ගෙදරින් එලවලා දාන එක. පස්සේ මේ උන දේ ගැන ආරංචි වෙලා නයන් අනුව බලන්න ආවත් අනු කරන්නේ එයාටත් බැනලා එයාවත් එලවන එක. ඉතින් අන්තිමට ඒ හින්දා තමයි තාත්තා කෙනෙක් නැතුවම මාෂත් මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ. කොහොමනත් මාෂා ඉපදුනාට පස්සේ එයාව බලන්න නයන් එක්ක තවත් කෙනෙක් ඇවිත්. එයාගේ නම තමයි රයිනා. රයිනා කියන්නේ ඇත්තටම කලාව සම්බන්ධව ජනප්‍රිය කෙනෙක්. ඒ වගේම තමයි අනු එයා ගැන අහලා තියෙනවා. ඉතින් රයිනාගේ මේ හමුවීමෙන් පස්සේ අනුගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලිලා. පස්සේ යාට මේ මතක් වුණ දේවල් ගැන එයා මිලාන්ට කියද්දී අනු කියනවා පුංචි කාලෙම රයිනාව එයාලට හම්බ වුණා නම් එයාගේ රොබින්ගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියලා. කොහොමනත් අනු කියන විදියට දැන් එයා මේ ඉන්න තත්වෙට එන්න හේතුවත් රයිනාමයි. රයිනා හින්දා තමයි අනුට ෆිල්ම්ස් වල රඟපාන්න වගේම නැටුම් ශිල්පිනියක් වෙන්නත් ඉඩ ලැබිලා තියෙන්නේ. කොහොමනත් ඉතින් ඊට පස්සේ කාලය ගත වෙලා මාෂිත් ටිකෙන් ටික ලොකු වෙලා ඒ වගේම ඊළඟට අනු මාෂිව විවාහ කරලා දීලා. හැබැයි ඉතින් මාෂි නම් විවාහ වෙලා තියෙන්නේ සාම්ප්‍රදායික පවුලකට. කොහොමනත් හැබැයි ඒ කාලේ මාෂි ලැබුණට පස්සෙවත් අනුහපව් විවාහයක් ගැන හිතලා නැහැ. ඒ හින්දා ඉතින් මාෂිට විවාහ වෙන සිද්ධ වෙලා තියෙන්නේ තාත්තා දාලා ගිය ළමයෙක් විදියට. ඉතින් විවාහයෙන් පස්සේ මාෂිගේ ජීවිතේ හොඳ විදියට ගෙවිල යන පටන් ගත්තත් අනු මිලාන්ට කියන විදියට එයා නම් ජීවත් වෙලා තියෙන්නේ තනියම. අනු කියනවා කසාද කියන්නේ එපා කරපු දෙයක් කියලා. ඒ වගේම එයා මිලාන්ටත් කියන්නේ කොහොමඩවත්ම බඳින්න එපා කියලා. හැබැයි අනු කතා කරන විදියෙන් මිලාන්ට තේරෙනවා
අනුබැඳේ නැති වුණාට එයා පිරිමි අය ආශ්‍රය කරන එක නම් නතර කරලා නැහැ කියලා. කොහොම නැත් ඉතින් අනු ඒක නම් සීරියස්ව හිතන්නේ නැතුව එයා කැමති කැමති අයව ආශ්‍රය කළත් එක දවසක් එයා කරපු දේවල් වල බරපතලකම එයාට තේරෙනවා. ඒක සිද්ධ වුණේ මෙහෙමයි. නයන් කොමා තත්වයට වැටිලා තුන්වෙනි දවසේ මාෂත් අහපව් වෙනවා නයන්ව බලන්න. හැබැයි දා මාෂගේ නැන්දම්මා මාෂට ගත්තෝ කෝල් එකකට අනුත් කතා කරනවා. මේ විදිහට මාෂා ඉන්නේ ප්‍රෙග්නන්ට් වෙලා. ඒ වගේම මාෂගේ නැන්දම්මා දිගටම කතා කරන්නේ මාෂට ලැබෙන ඉන්න එයාගේ මුණුපුරා ගැන. ඉතින් මේ කෝල් එකෙන් පස්සේ නිකමට වගේ අනුමේ ගැන මාෂකින් ඇහුවම තමයි එයා දැනගන්නේ මාෂගේ නැන්දම්ම හැම මාෂකින් බලාපොරොත්තු වෙන්නේ පුතෙක් කියලා. මාෂා කියන විදිහට බැරි වෙලාවත් මාෂට ලැබෙන්නේ නෙදුවෙක් නම් එයාට සිද්ධ වෙනවලු ගබ්සාවක් කරන්න. ඉතින් මේ දේ දැනගත්තම අනුට හොඳටම කේන්ති යනවා. ඊට පස්සේ ආ මාෂගේ නැන්දම්මට හොඳ වෙන දෙකක් කතා කරන්න කියලා හදද්දි මාෂා කියනවා එයාගේ පවුල අය මාෂට හොඳට සලකන හින්දා අනුමේකට මැදිහත් වෙලා එයාගේ කසාදේ කඩන්න එපා කියලා. මොකද මාෂා කියන්නේ එයාට බෑ කියලා තාත්තෙක් නැති දරුවෙක් බිහි කරන්න. ඉතින් මාෂා මේ කතාව කියලා එයා එයාගෙනත් මෙතනදී අනුට කියනවා. ඇත්තටම මාෂා මීට කලින් කිසිම දවසක අනුට මේ දේවල් ගැන කියලා නැහැ. මාෂා ඉස්කෝලේ යද්දී අනු නිතරම වගේ ඇවිත් එයාව ඉස්කෝලෙන් අරගන්න. හැබැයි අනු එහෙමෙද්දී එයා පුරුදු වෙලා ඉඳලා එයාගේ කාලෙන් කාලෙට ඉන්න බොයෆ්‍රෙන්ඩ් ලවත් එක් කරගෙන එන්න. හැබැයි අනුට ඒ කාලේ ඒ ගැන ගානක්වත් තිබිලා නැහැ. හැබැයි මාෂගේ අම්මා කාලෙන් කාලෙට එක එක පිරිමි අයව මාරු කර කර ආශ්‍රය කරන හින්දා මාෂගේ පන්ති අය මාෂට විහිළු කරලා. ඒ වගේ මාෂා කියනවා දවසක් පන්තියේ සර් කෙනෙකුත් මාෂගෙන් ඇහුවා කියලා මාෂගේ අම්මා එක්කෙනෙක්ගෙන් කීයක් අය කරනවද කියලා. ඉතින් මාෂා හිතේ හිර කරගෙන හිටපු මේ දේවල් කියද්දී අනුට ඒ දේ දරා ගන්න බැරි වෙනවා. මාෂා කියන දේවල් වලින් අනුට තේරෙනවා එයත් නයින් වගේම එයාගේ දුව ගැන සැලකිලිමත් උනේ නැති හින්දා නේද මාෂට ඒ වගේ කතා අහන්න සිද්ධ වුනේ කියලා. ඉතින් අන්තිමට එයාගේ හිතට මේ දේවල් හින්දා ලොකු පසුතැවීමක් ඇති වෙනවා. කොහොම නැත් ඉතින් ඒ හැමදේම දැන් සිද්ධ වෙලා ඉවරයි. ඒ වගේම ඒ දේවල් අහපව් වෙනස් කරන්නත් බෑ. හැබැයි නයින් ගේ මේ කොමා තත්ත්වේ හින්දා දැන් අනු හැම දෙයක් ගැනම දන්නවා. අනු දන්නවා එයා ඒ කාලේ මලික්යාට කරපු දේ ගැන නයින්ට කිව්වා නම් එයා අනිවාර්යයෙන්ම මලික්ව එලවල දාලා අනුව බලා ගන්නවා කියලා. ඉතින් මේ විදියට හැම දෙයකම ඇත්ත ගැන හරියට තේරුම් ගත්ත හින්දා ඊට පස්සේ අනු බලාගෙන ඉන්නේ ඉක්මනටම එයාගේ අම්මට සිහිය නැකන්. මොකද අනුට තියෙනවා අවුරුදු ගානකටම හරියන්න එයත් එක්ක කතා කරන්න. ඉතින් අනු මේ විදියට අම්මත් එක්ක කතා කරන්න එයාට සිහිය නැකන් බලාගෙන හිටියත් සමහර දේවල් සිද්ධ වෙන්නේ අපි කවුරුත්ම නොහිතන විදිහට. එදා හවස රොබින් හපව් රයින්වත් එක්කගෙන නයන්ව බලන්න එනවා. හැබැයි අවසනාවකට ඊට ටික වෙලාවකට පස්සේ නයන් මිය යනවා. නයන් මිය යන්නේ ඇත්තටම අහපව් සිහිය ලැබෙන්නවත් නැතුවමයි. ඉතින් ඒ හින්දා අනු නයන්ට කතා කරන්න බලාගෙන හිටියත් එයාට කවදාවත්ම ඒක කරන්න ලැබෙන්නේ නැහැ. නයන්ගේ මරණයෙන් පස්සේ එයා අනුටයි රොබින්ටයි ලියලා තිබුණු ලියුමක් අනුට හම්බ වෙනවා. ඒ ලියුමේ තියෙනෙත් ඇත්තටම අනු මේ විත්ති දන්න දේවල්මයි. ඒකේ එක තැනක අම්මා කියලා තියෙනවා එයාට ආපහු එයාගේ ජීවිතේ මුලින්දන් පටන් ගන්න ලැබුණා නම් එයාට තිබුණ කියලා අනු රොබින් එයාගේ හස්බන්ඩ් ඒ වගේම හස්බන්ඩ්ගේ අම්මත් එක්ක හොඳ ජීවිතයක් ගත කරන්න. කොහොම නැත් ඉතින් මේ ලියුම කියවද්දිත් අනුට බැරි වෙනවා එයාගේ හිතට දැනෙන දුක දරා ගන්න. මොකද මෙච්චර කල් අනු අම්මත් එක්ක තරහ වෙලා හිටියේ අනුගේම වැරද්ද හින්දා කියලා එයා දැන් දන්නවා. කොහොමනත් මේ සිදුවීමෙන් මාස ගණකට පස්සේ මිලන් අහපව් වෙනවා අනුව හම්බ වෙන්න. එයා ඇත්තටම ඇවිත් අනුට දෙන්නේ එයා නයන්ගේ ජීවිත කතාව ගැන ලියපු පොතේ පළවෙනි පිටපත. මිලන් කියන විදියට එයා හැම දෙයක් ගැනම මේ පොතේ ලියලා තියෙනවලු. ඉතින් අනුට පොත දීපු මිලන් මෙතනින් ගියාට පස්සේ තමයි ඒ පොත මොකද්ද කියලා අපිට පෙන්නන්නේ. ඉතින් ඇත්තටම ඒ පොතේ නම තමයි ත්‍රිභංග කියන්නේ. ඒ වගේම මෙතනින් තමයි මෙමු එක නිමා වෙන්නේ. ඉතින් එහෙමනම් ඔය යන කලින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් මූවිස් බලන්න කැමති අය subscribe කරලා එකතු වෙන්න. අපි තවත් මූවිකකින් නැවත හමු වෙමු. බයි.